අපි අපේ බැලුන් ගේම් එක පොඩ්ඩක් ලස්සන කරන්න හදන්නේ. يعني බෑක්ඩ්‍රොප් එකක් සහ ගේම් ඕවර් ස්ක්‍රීන් එකක් තමයි මේකට එකතු කරන්න හදන්නේ. දැනට නිකම්ම බැලුම් මත වෙනක දේ විතරයි වෙන්නේ පිටිපස්සේ බෑක්ඩ්‍රොප් එකක් මොකුත් නැහැ. එහෙනම් අපි මේකට ලස්සන බෑක්ඩ්‍රොප් එකක් දාමු. රයිට් ක්ලික් කරලා බෑක්ඩ්‍රොප් අයිකන් එක ක්ලික් කරන්න. චූස් අ බෑක්ඩ්‍රොප්. ඔකුණු කැමති එකක් තෝරගන්න පුළුවන්. මම මේ පාටි කියන එක තෝරගන්නවා. මොකද ඒක දැනුත් බැලුම් තියෙනවනේ. ඒකෙන් තීම් එකට ටිකක් ගැලපෙනවා. ඒ වගේම ගේම් එක ප්ලේ කරනකොට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද බෑක්ඩ්‍රොප් එක තියෙනකොට පටලැවෙන්නත් පුළුවන්. ඇත්ත බැලුම මොකද්ද? ඇඳපු බැලුම මොකද්ද කියලා හොයන්න බෑ. මම ටිකක් අමාරු කරන්න කැමති හින්දා මේ ගේම් එක මේක තෝරගන්නවා. ඔන්න දැන් පාටි බෑක්ඩ්‍රොප් එක ආවා. ඒක දැන් ප්ලේ කරහම අර විදිහටම ගේම් එක ප්ලේ වෙනවා. ඔය දරුවන්ට මම කියලා දී බෑක්ඩ්‍රොප් එකෙන් ප්‍රෝග්‍රෑම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක ලස්සනට පිටිපස්සේ තියෙන දෙයක් විතරයි. හැබැයි තාම ගේම් ඕවර් වුණාම ගේම් ඕවර් කියලා වැටෙන්නේ නැහැ. ඔක්කොම ටික අතුරුදහන් වෙනවා විතරයි. මම කැමති ඒ වෙනුවට මෙතන ගේම් ඕවර් කියලා පතු වෙන හදන්න. දැන් මෙතන ටයිම් එක බින්දුව වුණාම නිකම් බ්ලැන්ක් වෙලා තියෙනවා. අපිට ඒකට වෙනම එහෙනම් බෑක්ඩ්‍රොප් එකක් හදන්න ඕනේ. ගේම් ඕවර් වෙනකොට වෙනම ස්ක්‍රීන් එක බෑක්ඩ්‍රොප් එකක් හදන්න අවශ්‍යයි. බෑක්ඩ්‍රොප් එක හදන්නේ කොහමද? මතකද? මෙතන ස්ටේජ් එකේ බෑක්ඩ්‍රොප් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාම මෙතන ටැබ් එකේ කියනවා බෑක්ඩ්‍රොප්ස් කියලා ඔප්ෂන් එකක්. ඒ ටැබ් එක ක්ලික් කරා. දැන් මේ තියෙන දැනට තියෙන ඩිෆෝල්ට් බෑක්ඩ්‍රොප් එක. සාමාන්‍යයෙන් තියෙන බෑක්ඩ්‍රොප් එක. ඒකට නමක් දෙන්නත් පුළුවන්. මම වෙන නමක් දෙනවා. මොකද මට ලැබෙන්නේ නැති වෙන. ඩිෆෝල්ට්. ඩිෆෝල්ට් කියන්නේ ගේම් එක ප්ලේ කරන වෙලාවෙදී තියෙන බෑක්ඩ්‍රොප් එක. ඊළඟට තව බෑක්ඩ්‍රොප් එකක් අවශ්‍යයි ගේම් එක ඉවර වුණාම පෙන්වන්න. මම අලුතෙන්ම අඳින්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කැමති නම් අඳින්න පුළුවනි. මම ඒ වෙනුවට මේක ඩුප්ලිකේට් කරනවා. ඩුප්ලිකේට් කරලා ඒකට නමක් දෙනවා ගේම් ඕවර් බෑක්ඩ්‍රොප් BD. මෙතන ගේම් ඕවර් කියලා තියෙන්න ඕනේ. ඒක හින්දා මම මෙතන ටෙක්ස්ට් ටූල් එකට ගිහිල්ලා කරනවා ගේම් ඕවර්. ඔගලන්ට මෙතන ෆොන්ට් එක එහෙම මාරු කර ගන්න පුළුවනි. මේ ෆොන්ට් එක මම කැමති නිසා මෙහෙම තියෙනවා. මේ ගේම් ඕවර් කියලා බෑක්ඩ්‍රොප් එකක් හැදුවා. මේ බෑක්ඩ්‍රොප් දෙකක් තියෙනවා. මේ සාමාන්‍ය ගේම් එක ප්ලේ කරන වෙලාවේ තියෙන බෑක්ඩ්‍රොප් එක. මේ ගේම් එකේ ඉවරනට පස්සේ තියෙන බෑක්ඩ්‍රොප් එක. මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඕක අපි වෙනස් කරලා කියන්න ඕනේ. කොයි වෙලාවෙද මේ බෑක්ඩ්‍රොප් එක මාරු වෙන්නේ? අපහම බැලුන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා කෝඩ් එකට යනවා. ගේම් එක පටන් ගන්නකොට තියෙන්න ඕනේ සාමාන්‍ය බෑක්ඩ්‍රොප් එක. ගේම් එක පටන් ගන්නකොට තියෙනනේ සාමාන්‍ය බෑක්ඩ්‍රොප් එක. ඉවර වුණාට පස්සේ තියෙන්න ඕනේ ගේම් ඕවර් බෑක්ඩ්‍රොප් එක. දැන් අපි ගේම් එක පටන් ගන්නෙ මෙතනනේ. එතනදී මම අලුතෙන් ඇඩ් කරනවා looks switch backdrop. ගේම් ඕවර් නෙමෙයි ඩිෆෝල්ට් කියන එක ගේම් එක ප්ලේ කරන එලාවේ. මොකද ගේම් එක පටන් ගත්තා විතරයි මේ. ඊට පස්සේ ගේම් එක ඉවර වුණහම ආයි මම බෑක්ඩ්‍රොප් එක මාරු කරනවා. හැබැයි ඒක මම මාරු කරන්නේ ගේම් ඕවර් කියන එකට. ගේම් ඕවර් කියන එකට මේක ස්ටොප් එකට පස්සේ දාන්න එපා. ස්ටොප් එකට පස්සේ දාලා බෑ. මොකද ස්ටොප් එකේදී ඔක්කොම ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. ඒතර බෑක්ඩ්‍රොප් එක මාරු කරන එකත් නවතිනවා. ඒකින් හින්දා බෑක්ඩ්‍රොප් එක මාරු කරලා තමයි ස්ටොප් වෙන්න ඕනේ. ඒකින් හින්දා ස්ටොප් එකට කලින් මේ කන්ඩිෂන් එක ඇතුළේ මේක දානවා. ඒ මේ if condition එක ඇතුලේ එක දාන්නේ මේ බෑක්ඩ්‍රොප් එක පේන්න ඕනේ ගේම් එක ඕවර් වුණාම විතරයි. ගේම් එක ඕවර් වෙන්නේ කොහොමද? ටයිම් එක බින්දුව වුණොත් විතරයි. ටයිම් එක බින්දුව වුණාද කියලා තමයි මේ બ્લોක් එකෙන් චෙක් කරන්නේ. ඒකෙන්ද ටයිම් එක බින්දුව වුණොත් තමයි මේ බෑක්ඩ්‍රොප් එකත් මාරු වෙලා ගේම් එකත් නවතින්නේ. ඒකයි මම මේක if එක ඇතුලට දැම්මේ. හරි. බලමු වැඩ කරනවාද කියලා. ඔන්න බැලුන් ටික නම් එනවා. බලමු බින්දුව වුණාම මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් 3යි 1යි 1යි 0යි. ආ බැලුන් ටික අතුරු ගහන් වුණා. ගේම් ඕවර් කියලා ඒ වෙනකොට මතුවුණා. අලුතෙන් පටන් ගන්නකොට මොකද වෙන්නේ? ආ ගේම් ඕවර් කියන එක මැකෙනවා. මේක ගේම් ඕවර් වුණාම තමයි ගේම් ඕවර් කියන බෑක්ඩ්‍රොප් එකට මාරු වුනේ. හොඳයි. මම හිතන්නේ ඔයගොල්ලෝ අදත් යමක් ඉගෙන ගන්න ඇති. බෑක්ඩ්‍රොප් එක කොහොමද මාරු කරන්නේ? ගේම් එකක් වගේ එකකට කොහොමද ඒක පාවිච්චි කරන්නේ? if condition එකක් ඇතුළේ කොයි වගේ තැන්වලටද මේක පාවිච්චි කරන්න පුළුවන්, backdrop එකක් edit කරන්නේ කොහමද, ඒ වගේ ටිකක් ඉගෙන ගන්න ඇති. අපි ඊළඟට තවත් අපූර්ව ගේම් එකකින්
ගැච් තාටිකක් ඉගෙන ගනිමු.